පළමුවන දේව ප්‍රකාශනය අපොස්තුළු වරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාඨයකි. ඒ කාලයේදී හෙරොත් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්නට පටන් ගත්තේය. ඔහු ජොහන්ගේ සහෝදර වූ ජාකොබ් කඩුවෙන් මැරීය. ඊට ජුදෙව් වරුන් ප්‍රසන්න වූ බව දැක ඔහු පේදුරුද अल्लाह गनीमट प्रयत्न दरीय ए वनाही नुमुहुन रोटी वालंदन दवस्य ओहु पेदुरु अल्लाह इरगे दमा पास्कु मंगालेन पसु सेनग इदिरियट गेनिन्नट सिता एवाइन सतर देना बेगिन एति कंडायम सतरकट ओहु रेकवाल करन्नट बार दुन्नेय एबविन पेदुरु इरा අඩස්සිය සිටියේදී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට හුදක්ම යාඥා කළාය. පේදුරු නඩු ශාලාවට පමුණු වන්නට හෙරොත් අදහස් කරගෙන සිටි දිනට පෙර දින රාත්‍රියේදී පේදුරු ධම්වැල් දෙකකින් බඳින ලදුව හේවායින් දෙදෙනෙකු මැද ඉදාගත්තේය. මුරබටයෝ දොර ඉදිරියේ ඉරගය රැකවල් කළහ. එක නෙහිම සමිදානන් වහන්සේගේ දූතෙක් එහි පහළ විය. ආලෝකයක් ඉරගෙයි බැබිලිනි. ඔහු පේදුරුගේ පිටට තට්ටු කර අවදි කරමින් වහම නැගිටින්නයි කීය. ඔහුගේ අත්වලින් දම්වැල් ගැලවී වැටුණේය. දේව දූතයා ඔහුට කතා කොට ඉඟ පටිය බැඳ පහවන් දමා ගන්නයි කීය. ඔහු එසේ කළේය. ඔබේ සලුව ඇඟලාගෙන මා පස්සේ එන්නයි දූතයා ඔහුට කීය. දූතයා කළ දේ ඇත්තක් බව නොදැන තමා දර්ශනයක් දකින්නේයි සිතමින් පේදුරු පිටත්ව දූතයා පසුපසින් ගියේය. ඔහු පළමුවන දෙවන උරකාවල් පසුකොට නුවරට පිවිසීමට ඇති යකඩ දොරටුවට ළඟා වූහ. එය ඔවුන් සඳහා ඉබේම ඇරුණේය. ඔවුන් පිටතට ගොස් එක වීදියක් පසු කළ කෙනෙහිම දේව දූතයා ඔහු කෙරෙන් වෙන්ව ගියේය. එවිට පේදුරු පියවි සිහිය ලැබ කතාකොට සම්විධානන් වහන්සේ තමන් දූතයා එවා හෙරොත්ගේ බලෙන්ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තු වලින්ද මා මිදූ බව සැබවින්ම දනිමි කීය. දේව වචනය මෙසේය. Sami dano, di.
लच्चाविन अंदुरुनु वन्निय हिमितु मंट खन्न लौकल एक असरनेक विय एतु मानु ओहुगे बससा सियलु दुख्य हटवलिन ओहु निदु सेक समेदानो देव भयतियाय मुदन से දෙවන දේව ප්‍රකාශනය සුදු පෞලුතුමන් විසින් තිමෝතියස්ට යවන ලද දෙවන හසුනෙන් උපුටාගත් පාඨයකි. මාගෙන කියතොත් මගේ ජීවිතය දැනටම පානීය පූජාවක් මෙන් පිළීමට සූදානම් වැත. මාගේ වියෝවීමේ කාලය දැන් පැමිණ තිබේ. මම යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේදී සාධාරණ විනිශ්චයකාර සමිධානන් වහන්සේ එය මට දෙනසේක. මට පමණක් නොව උන්වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ටද එය දෙනසේක. ඒත් සමිධානන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළසේක. මෙසේ මා මගින් සුභාෂ්ණ සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙනසේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදාකනු ලැබුවෙමි. සමිධානන් වහන්සේ සියලු දරුණු උවදුරු වලින් මා මුදා උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවනසේක. उन वहां सेट सदाटम महिमय वेवा आमेन देव वचनय मेसेय शुद्धवर मतेयु तुमागे सुशेषेन उपुटागत पाटेकी जेसुस वहांसे फिलिप कैसारिये प्रदेशवलट पेमिनी कल मनुष्य पुत्रयानो कवरेक्यै किया मिनिस्सु कियान्नेदै सिय श्रावकयान्गेन असु सेक ओहु कथाकोट සමහරෙක් ස්නාවක ජොහන්යයි කියාද සමහරෙක් එලියාය කියාද අන් සමහරෙක් ජෙරමියා නොහොත් දිවසිවරුන්ගෙන් කෙනෙක් කියාද කියති කියහ. එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහුදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. සීමොන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නොය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණුයයි කීය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ජොහන්ගේ පුත් සීමොන් ඔබ ඉතා වාග්යවන්තය මන්ද ස්වර්ගයේහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මගකින් මේ ඔබට එලිදරව් නොකරන ලද්දේය. මම ඔබට කියමි ඔබ පේදුරුය මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටු වලට වුවද එය පරාජය නොකළ හැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළවේහිදී යමක් බඳින්නේහිද එය ස්වර්ගෙහිදී බඳිනු ලබන්නේය. ඔබ පොළවේහිදී යමක් මුදන්නේහිද එය ස්වර්ගෙහිදී මුදනු ලබන්නේයයි වදාළසේක. සුවිශේෂ වාක්‍ය නම් එසේය. ප්‍රියදර සහෝදර සහෝදරිනි, අද මේ ලස්සන දවසේ ස්වාමින් වහන්සේගේ වචනයට අපි සවන් දෙමු. ස්වාමින් වහන්සේ පේදුරුතුමන්ගේ පේදුරුතුමන්ගෙන්ද ඒ ශ්‍රාවකයන්ද අහනවා
මිනිසුන් මාගෙන මොකද්ද කියන්න කියලා බොහෝ උත්තර ස්වාමින් වහන්සේට ලැබෙනවා එහෙත් ස්වාමින් වහන්සේ අවසානයේට අහනවා තමන්ගේ ගෝලයන්ගෙන් ඔබ මම කවරෙක් කියා කියනවාද කියලා ඒ අවස්ථාවේදී පේදුරුතුමා උත්තර දෙනවා ඔබ ක්‍රිස්තුවරයා නෝ කියලා උන්වහන්සේ කියනවා සීමොන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයා නෝ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නෝ යයි උන්වහන්සේට උත්තර දෙනවා ඉතින් අද සුදු පේදුරු පාවුලතුමාගේ මංගල සමරනද දවසේදී ඔවුන් ස්වාමින් වහන්සේ තුල තිබුණා වූ ඒ විශ්වාසය ඇදහිල්ල තුල තමන්ගේ ජීවිතය ස්වාමින් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට තරමට ඔවුන් උන්වහන්සේට ආදරය කළා. එවැනි බැඳීමක් ඔවුන් තුල තිබුණා ස්වාමින් වහන්සේ එක්ක. අද අපි කල්පනා කරන්නට ඕන. ඔබට මට මේ අපි ස්වාමින් වහන්සේ දිහා අපි යාඥා කරද්දී ඒ ස්වාමින් වහන්සේගේ පිහිට පතද්දී ඔබ මා අතර ස්වාමින් වහන්සේ කෙරෙහි තියෙන ඒ ඇදහිල්ල උන්වහන්සේව ඔබ දකින්නේ ඔබ මම දකින්නේ කොහොමද කියලා පේදුරුතුමා උත්තර දුන්නා නම් ඔබ ජීවමාන ස්වාමින් වහන්සේ බව ඔබට මට හදවතින්ම හිතට එකඟව ඔබට මට කියන්නට හැකිද ස්වාමිනි ඔබ වහන්සේම තමයි මගේ ජීවිතේ ජලවුම් කරණන් බව ඔබ වහන්සේ තමයි ක්‍රිස්තුවරයාණන් බව ඔබ වහන්සේට මම ලොකු ආදරයක් දක්වන බව ඒ ආදරේ මත තමයි ප්‍රියදර සහෝදර සහෝදරියනි අපගේ බැඳීම ගොඩ නැගෙන්නේ ඔබත් මත් ස්වාමින් වහන්සේට හදවතින්ම ආදරය කළා නම් පේදුරුතුමා වගේ පාවුලුතුමා වගේ ප්‍රාණ පරිත්‍රිවරුන් වගේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්නට පුළුවන් කමක් ලැබෙවි මේ කිතුණු අපගේ ජීවිතයේ තුල අපි උත්සාහ දරමු උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඒ බැඳීම ගොඩනගාගෙන උන්වහන්සේට ප්‍රසන්නව උන්වහන්සේ ආශ්‍රය කරන ජීවිතයක් ගත කරන්නට අපගේ කැඳවීම තුළ අපි කැප වෙන්නට අපි අදිටන් කරගනිමු උන්වහන්සේ වෙනුවෙන් නිතරම පෙනී සිටින්නට උන්වහන්සේ තුළ අපගේ ජීවිතය ගොඩනගා ගන්නට ඒ බැඳීම තුළ ස්වාමින් වහන්සේ එක්ක තියෙන ඒ සම්බන්ධතාවය තර කරගන්නට අවශ්‍ය මඟ පෙන්වීම උන්වහන්සේගේ ආශිර්වාදය අපි මේ දවසේ අපට දානය කරන ලෙස අපි උන්වහන්සේට යාඥා කරමු ආමේන්